අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියට කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල දිවයිනටම ජුනි 7 වනදා තෙක් දැඩි සංචරණ සීමා අඛණ්ඩව 31 සහ 4 වනදා බඩු ගන්න කඩේ යන්න එපා අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසට රැගෙන ඒමට රජයෙන් වැඩපිළිවළක් එන්නත්කරණයේ අතරතුර වෛද්‍යවරියකගේ රාජකාරියට බහදා කළ මොරටුව නගරාධිපති රිමාන් ඊයේ සිදු වූ සිදුවීම ජනපති හෙලා දකි පාර්ශව රසකින් මොරටුව නගරාධිපතිට විරෝධය එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පාලනය කෙරේ නෞකාවෙන් ගොඩ ගැසූ ද්‍රව්‍ය පාන දුර වෙරළ තීරයටත් වෙරළට ගොඩ ගැසූ ප්ලාස්ටික් කැබලි නිසා දීර්ඝ කාලීන පරිසර හානියක් සිදු විය හැකි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි ඇසිඩ් කාන්දුවක් පවතින අවදානම් සහගත නෞකාවක් මෙරටට ඇතුළු වීමට අවසර දුන්නේ කවුද විපක්ෂ නායක ප්‍රශ්න කරයි ඊයේ දින මෙරටට රැගෙන ආ ස්පුට්නික් එන්නත් මාත්‍රා 50000ත් මහනුවරට කළුතර නිවාස සංකීර්ණයක 105කට කොරෝනා නිරෝධායන නීති කැඩූ තවත් විවාහ මංගල උත්සවයක් කඩු වෙලින් අඩු ආදායම් ලාභීන්ට ලබන සතියේ සිට රුපියල් 5000ක් ඇමති වාසු කියයි 31 වනදා බන්දුලගේ සතොස සහන මල්ල නිවසටම ප්‍රථමයෙන් දේශීය පුවත් ජෝනි මස 7 වනදා තෙක් සංචරණ සීමා ලිහිල් නොකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටුවේදී තීරණය කර තිබෙනවා ඒ අනුව එළඹෙන 31 වනදා සහ ජෝනි මස 4 වනදා යන දෙදිනත් සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මකයි රට තුල ව්‍යාප්ත වෙති කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ පනවා තිබූ සංචරණ සීමා ජුනි මාස 7 වනදා තෙක් දීර්ඝ කිරීමට කටයුතු කිරීම හමුවේ මේ මාස 31 වනදා සහ ජුනි මාස 4 වනදා අදාළ සංචරණ සීමා ලිහිල් කිරීමට මීට පෙර තීරණය කර තිබූ අතර අද රැසූ කොවිඩ් මර්ධන විශේෂ කමිටුව විසින් ජුනි මාස 7 වනදා තෙක් සංචරණ සීමා ලිහිල් නොකිරීමට තීරණය කර තිබෙනවා සාමාන්‍ය මිනිස්සු එළියට යන්න දෙන එක කරන්න බෑ කරොත් සීම වගකීමක් නෑ එදා අපි දැක්කනේ අද වුණත් වැඩි පරිවාහන ජනතාවත් මේක ගණ වගකීම ගන්න ඕනනේ දවස් 16ක් දැන් වහලා තියලා මේකේ ප්‍රයෝජනේ නැති වුණොත් එහෙම මේ බලන්න ඕන මිස්යූස් කරනවාද මිස්යූස් කරනවා කියන්නේ බොරු ලේබල් ගහගෙන යනවා යනු අනෙකුත් පොදු මහ ජනතාව අදාළ කාල සීමාව තුලදී තම නිවාස තුලම රැඳී සිටීම අනිවාර්ය කර තිබෙනවා ඒ අනුව ඉදිරි දින සඳහා ජනතාවට අවශ්‍ය භාණ්ඩ ජංගම අලවිරත මගින් බෙදා හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා ඒ අනුව එළමෙන 31 වනදා සහ ජුනි මාස 4 යන දෙදින නිවසින් බැහැරට ගොස් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙලදී ගැනීමට නිවෙස්වල විසෙන ජනතාවට අවස්ථාව හිමිවන්නේ නැහැ. වෙළඳපොළට හෝ ළඟම පිහිටි අලවිසල වෙත හෝ යාමට මහජනතාවට අවස්ථාවක් හිමි නොවන අතර ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුව හෝ මහජනතාවට නිවසින් බැහැර වීමට අවස්ථාව හිමිවන්නේ නැහැ. අදාළ සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක වන අවස්ථාවේදී පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන අතර අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති අයවලුන්ට පමණක් නිවසින් බැහැරව යාමට අවසර ලබා දී තිබෙනවා. නිරන්තරයෙන් මේ සම්බන්ධව අධ්‍යයනය කරමින් නිරන්තරයෙන් යම් යම් වෙනස්කම් කරමින් මෙයට සුදුසුම පරිසරය නිර්මාණය කරමින් රටේ පුරවැසියා ආරක්ෂා කිරීමත් ආර්ථිකය ඉදිරියට ගෙන යාමත් නොවුන්ගේ දිනෙදා ජන ජීවිතය රැක ගැනීම සහ ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලත් ඉදිරියට ගෙනීමේ වගකීම රජයක් හැටියට අපට තිබෙනවා. මේ දින දෙකත් ඒ සංචරණ සීමා වලට යටත් කරනවා නම් අපගේ ඉදිරි වැඩ කටයුතු කරගන්නේ කෙසේද දෙවනි කරුණ තමයි එදිනෙදා රැකියාවන් කරලා අවශ්‍යතාවයන් පිරිමහ ගන්න කණ්ඩායම කොයි ආකාරයෙන්ද මේ ප්‍රශ්නයේදී ඒ අභියෝගය ජය ගන්න ඕනේ කොහොමද රජයක් හැටියට අපි ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා අපේ රජයක් හැටියට අපේ වගකීම තියෙන්නේ ඒ කරන විවේචන වලට ඒ විවේචන ඉඩ තබලා අප රටක් හැටියට ජනතාවක් හැටියට අපේ වගකීම යුතුකම් මිෂ්ට කරන්න කොරෝනා එන්නත්කරණය අතරතුර වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත මොරටුව නගරාධිපති සමල් නායල් ප්‍රනන්දු මහතා ජෝනි 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහුව අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මොරටුව මෝල්පේ ප්‍රදේශයේ ඊයේ පැවති එන්නත්කරණ වැඩසටහනකදී මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනන්දු මහතා විසින් යොමු කරනු ලැබූ පිරිසකට එන්නත් ලබා දීමට ප්‍රමුඛත්වය ලබා දිය නොහැකි බවට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණිය ප්‍රකාශ කිරීමත් සමග එම ස්ථානයේ නොසන්සුන්තාවයක් හටගත්තා. 1500ක් ගහන දින දනකට ICU නම් දෙන්නේ අද? කවුද 500 දෙන්නේ? කවුද 500 කිව්වේ? මම එමුද පාව දෙන්නේ නැහැ.
මෙම නොසන්සුන්තාවය පොලිසිය මැදිහත්ව පාලනය කරනු අතර ඉන් අනතුරුව එන්නත් කරන වැඩසටහන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුණා. මෙම සිදුවීම සම්බන්ධයෙන් වෛද්‍ය නිලධාරී කාර්යාලය මොරටුමුල්ල පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා තිබුණා. කෙසේ වෙතත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනන්දු මහතා අද උදෑසන ගල්කිස්ස පොලිසිය වෙත බහර වී තිබුණා. එහිදී ගල්කිස්ස පොලිසිය විසින් නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කළේ. ඒ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගැනුණා. මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවති හමුවකදී මෙලෙස අදහස් පළ කළා. එන්නත් කිරීම මේක අපි තැන් තෝරගත්තේ විද්‍යානුකූලවනේ. අපි මේකේ කොහොමද තියෙන්නේ, කොහෙද වැඩිලා තියෙන්නේ, ඒවා තෝරා අරගෙන ඒ දිස්ත්‍රික්කවලත් මේක අවශ්‍යම ප්‍රදේශ බලලා ඒ අත්තත් ඒ වගේම තොරතුරුත් අරගෙන සෞඛ්‍යංශයි අපි තියෙන දත්තයි ඔක්කොම කරලා තෝරගත්තේ. ඉතින් එහෙම කරලත් අර අර ඊයා කිසිම කැත දර්ශනයක් නේ, ඒකේ මුළු මේකම විනාශ වෙලා ගියා. ඒ වගේ ඒවා වෙන්න දෙන්න එපා. අධික ජනාධිපතිගේ සමා වෙන්න ඕනේ. මොකද ඒක හම්බු ලෙස සිදු වෙච්ච දෙයක්. ඔව් මම දන්නවා. නෑ මේ හැමතැනම හොඳට වුණා. මේක තැනක හරි එක කරාම ඒක තමයි ඉතින් මාධ්‍යයේ හැමතැනම යන. මේ අතර මොරටුව එන්නත් කරන වැඩසටහන අතරතුර සිදු වූ මෙම නොසන්සුන්තාවය පිළිබඳව පාර්ශ්ව රැසක් මෙලෙස අදහස් පළ කළා. මෙවැනි අවස්ථාවක් උද්ගත වීම ඉතාම කනගාටුදායකයි කියන එක මමත් පිළිගන්නවා. නමුත් ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කෙරීගෙන යනවා කියලා මගේ දෙතමන්නාන්සලා දැනටමත් දන්නවා ඇති. අපි සියලු දෙනාගේම විශේෂයෙන්ම ප්‍රජානායකකකින් ඉල්ලා සිටින්නේ මේ එන්නත් ක්‍රියාවලියට සහය දක්වන්න, මේ සෞඛ්‍ය සේවකින්ට මේක කරගෙන යාමට ඉඩ දෙන්න, ඔවුන්ට අවශ්‍ය සහය ලබා දෙන්න, එහෙම නැතුව ඔවුන්ට මේ කටයුත්ත කරගෙන නියමයට බාධා වන පරිදි මේ කටයුතු වලට මැදිහත් වීමෙන් වළකින්න කියලා සියලුම ප්‍රජානායකයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේ කටයුතු නිසි ක්‍රියාමාර්ගය දැනටම අරගෙන තියෙනවා. රාජකාරියට බාධා වන පරිදි මෙවැනි හැසිරීම් රටාවක් සිද්ධ වුණොත් ඒ අනුව ඉදිරි කටයුතු සිද්ධ වේවි. මේ අතර මොරටුව ප්‍රදේශයේ පැවති මෙම එන්නත් කරන වැඩසටහන අතරතුර සිදු වූ මෙම නොසන්සුන්තාවය සම්බන්ධයෙන් සමග ජනබලවේගයේ පරීක්ෂණ සහ පුහුණු කටයුතු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන වික්‍රමරත්න මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ කොවිඩ් එන්නත්කරණය මොරටුව සහ කුරුණෑගල පෙදෙස්වල ලබා දීමේදී සිදු කළ දේශපාලන මැදිහත් වීම තුළින් අප දකින්නේ වර්තමාන ආණ්ඩුව යනු තම පාක්ෂිකින්ට පමණක් වග කියන ආණ්ඩුවක් බවයි. එසේම මොරටුව සහ කුරුණෑගල සිදු වූ දේශපාලන මැදිහත් වීම ආණ්ඩුවේ එන්නත් කරන ප්‍රතිපත්තිය දැයි ජනාධිපතිතුමා අගමැතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරුන් වහම රටට හෙළිකළ යුතු බවත් එම නිවේදනයේ දැක්වෙනවා. එය එසේ නොවන්නේ නම් රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරී ඉටු කිරීමට බාධා කළ පුද්ගලින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසද සමග ජනබලවේගයේ ආණ්ඩුවට බල කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඒ එන්නත් කරන ක්‍රියාවලියේදී මොන ආකාරයෙන්ද මොරටුවේ නගරාධිපතිවරයා තමන්ගේ දේශපාලන හයිය අතට අරගෙන ඒ දේශපාලන හයියෙන් තමන්ගේ හෙංචයියන්ට සලකන්න යන ආකාරය පිළිබඳව හොඳට ඒ දර්ශන මගින් අපි දුටුවා. අතවශ්‍යම වෛද්‍ය තුමිය පැහැදිලිවම ප්‍රකාශ කර හිටියා ඇයගේ රාජකාරියට බාධා කරන්න එපාය කියලා. නගරාධිපතිවරයා ඒ වෛද්‍යවරියට කරන බලපෑම කොච්චරද කියනවනම් දණ්ඩනී සංග්‍රහ 185/186 වෙනි වගන්ති අමුවේ උල්ලංඝනය කළා තියෙනවා. අපි රටේ නීති පිටිවරට ආයාචනයක් කරනවා. ඔබතුමාගේ කුළුඳුල් කාර්ය බවට මේ කාර්ය පත් කරගන්න දේශපාලඥයන්ව මට්ටු කරන්න ඔබතුමාට හැකියාවක් තියෙනවා. ශ්‍රී ලංකාව විසින් ඇඩවුම් කළ රුසියාවේ නිෂ්පාදිත ස්පොට්නික් 5 කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා 50,000ක් ඒ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන එනු ලැබුවා. ශ්‍රී ලංකාව විසින් ඇඩවුම් කළ රුසියාවේ නිෂ්පාදිත කොවිඩ් මර්ධන ස්පුට්නික් 5 එන්නත් මාත්‍රා 50,000ක ප්‍රමාණයක් ඊයේ රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ වෙත රැගෙන එනු ලැබුවා.
යරාත්‍රී 10:50ට පමණ එමිරේට්ස් ගුවන් සේවයේ 25-28 දරන බාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් මෙම එන්නත්ගේ මෙරටට රැගෙන ආ බව අප ගුවන් තොටුපළ වාර්තාකරු ප්‍රකාශ කළා. අනතුරුව මෙම එන්නත්ගේ විශේෂ අධිශීතකරණ පහසුකම් සහිත ඖෂධ නීතිගත සංස්ථාවේ ට්‍රක් රථමකින් ප්‍රධාන ගබඩා සංකීර්ණ වෙත රැගෙන ගියා. රුසියාවෙන් මීට පෙරද එන්නත් මාත්‍රා 15,000ක් මෙරටට ලබා දෙනු ලැබුවා. මෙවන් විට මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දිනේදී සයිනෝෆාම් එන්නත් පළමු මාත්‍රාව පුද්ගලයන් 41,939 දෙනෙකුට සහ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයන් 421කට ලබා දී තිබෙනවා. ඒ අනුව මෙතෙක් කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 925,242 දෙනෙකුට සහ එම එන්නතේම දෙවන මාත්‍රාව පුද්ගලයන් 341,962 දෙනෙකුට කොට ලබා දී ඇති බවයි වාර්තා වුනේ. ඊට අමතරව ස්පුට්නික් 5 එන්නතේ පළමු මාත්‍රාව මෙතෙක් 14,984 දිනකට එන්නත් කර තිබෙනවා. කොවිඩ් ආසාදිත තවත් මරණ 27ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ඊයේ තහවුරු කළා. එම කොවිඩ් මරණ 27 අතර ඊයේ දින තහවුරු කළ කොවිඩ් මරණ 4ක් වන අතර ඉතිරි මරණ 23 මැයි 22 දා සිට මැයි 26 වන දා දක්වා වාර්තා වූ මරණ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1300 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සැලකෙන්නේ 1325ක් ලෙසයි. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 2584 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. පුද්ගලින් 2572 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වී තිබු අතර එම සංඛ්‍යාව 429ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 415ක්, කළුතරෙන් 356ක්, කුරුණෑගලෙන් 32ක්, පුත්තලෙන් 31ක්, කෑගල්ලෙන් 58ක්, රත්නපුර දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 156ක්, ගාල්ලෙන් 155ක්, මාතරින් 81ක්, හම්බන්තොටින් 79ක්, නුවරඑළිය දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 162ක්, මහනුවරින් 35ක්, මාතලෙන් 81ක්, බදුල්ලෙන් 46ක්, මොනරාගලෙන් 55ක්, අම්පාරෙන් 15ක්, මඩකලපුවෙන් 68ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 95ක්, අනුරාධපුරින් 53ක්, පොළොන්නරුවෙන් 7ක්, මන්නාරමෙන් 11ක්, වවුනියාවෙන් 24ක්, මුලතෙව් දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 35ක්, කිලිනොච්චෙන් 29ක් සහ යාපනයෙන් ආසාදිතයින් 64ක් වාර්තා වී තිබුණා. හැටන් දික්කොය නගර සභා බල ප්‍රදේශයෙන් ඊයේ දින ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව නව ආසාදිතයින් 30 දෙනෙකු හඳුනාගත් බව හැටන් දික්කොය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රාමයය බාලකෘෂ්ණන් මහතා ප්‍රකාශ කළා. හැටන් දික්කොය නගර සභා සීමාව යටතේ පාලනය වන ආරියගම, ගාමිණීපුර, දික්කොය සහ බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙන් මෙම ආසාදිතයින් 30 දෙනා හඳුනාගත් බවත්, ආසාදිතයින්ගින් වැඩිම පිරිසක් එකම පවුලේ සමාජිකයන් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ. පසුගිය මැයි මාස 22, 23, 25 යන දිනවල සිදු කරන ලද PCR පරීක්ෂණ 120කින් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 50කදී කළුතර උතුර පොලිස් බල ප්‍රදේශ පිහිටි නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් 105 දිනකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මෙම නිවාස සංකීර්ණයේ පුත්කලින් 500ක් පමණ ජීවත් වන අතර මෙම නිවාස සංකීර්ණය අධි අවධානම් ලෙස සෞඛ්‍ය අංශ විසින් හඳුනා ගැනීම හේතුවෙන් එහි ජීවත් වන ජනතාවට PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන තිබුණා. මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත් වූ තවත් මංගල උත්සවයක් වැටලීමට නවගම පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වී තිබෙනවා. කඩුවෙල කොරතොට ප්‍රදේශයේ සංවිධානය කර තිබූ මෙම විවාහ මංගල උත්සවය සඳහා පාදුක්ක සහ කඩුවෙල යන ප්‍රදේශවල සිට පුත්කලින් 50කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වී තිබුණා. මෙම විවාහ මංගල උත්සවය සඳහා සහභාගී වූ පුත්කලින් 50කට ආසන්න පිරිස මංගල උත්සවය සංවිධානය කළ උත්සව ශාලාව තුළම නිරෝධායනය කිරීමටයි පියවර ගැනුණේ. මේ අතර මෙම උත්සවය සඳහා සහභාගී වූ භික්ෂුන් වහන්සේලා දෙනමක්ද උන්වහන්සේලා වාසය කරන විහාරස්ථාන තුළ නිරෝධායනය සඳහා යොමු කිරීමටත් නවගම පොලිසිය කටයුතු කර තිබුණා. කොවිඩ් වෛරසය ආසාදිතයින්ට ප්‍රතිකාර ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දුන් ආයුර්වේද රෝහල්වල කාර්ය මණ්ඩලවලට විශේෂිත කොවිඩ් ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබඳව පුහුණුවක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති අතර ඉදිරි දින දෙක තුළ මෙම පුහුණු කිරීම කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති COVID-19 විශේෂ කාර්ය සාධක සමාලෝචන කමිටුවේදී මෙම තීරණය ගෙන තිබුණා. අද දින පැවති මෙම රැස්වීමේදී දිවයිනේ විවිධ
प्रदेश वाले आयोजन कलापयान्हि एगलुम कर्मांतशाला वाले सेवे नियुतु सेवक सेविकावान इलक्क कर गनिमिन विशेषित एन्नत करने वेडसटहनक दियत किरीमट तीरणय वुणा मिरट आर्थिक नगा सिटुवीमट ऋजुम दायकत्वयक लबा देन वेलंद कलापवल सेवे नियुतु सेवक सेविकावान आरक्षा कर गनिमट जनाधिपति गोटाबय राजपक्ष महता उपदेस लबा दी यति बव सौख्य अमात्य पवित्र वन्यरचि महात्म्य मेहिदि सौख्य बलधारींट पेन्वा दुन्ना एमेन्म बस्नाहिर पलातट मेन्म प्रमुखत्वय लबा दी यतु अनेक दिस्त्रिक वल जनतावटद एन्नत करने सिदु किरीमट सलसुम सहगत वेडपिलिवलक सकस करन लेसटद सौख्य अमात्य पवित्र वन्यरचि महात्म्य सौख्य बलधारींट उपदेस लबा दुन्ना म्यातर मुल्लेरियव रोहल परिश्रय पिहिटुवा एति अतरमेदि कोरोना प्रतिकार वाटु संकीर्णे तत्वय पिलिबंद सोया बैलीमट बंधनागार कोमसारिस पालन हा पुनरुत्थापन हा माध्य प्रकाशक चंदन ඒකනායක මහතා අදේම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. බන්ධනාගාරය ඇතුළත කොරෝනා කර්මණාකාරී ඉතාම හොඳින් සිද්ධ වෙනවා. අපතරම මේ බන්ධනාගාරවල අපිට ආසාදිතයෝ හම්බෙන ප්‍රමාණය වගේම අපි ඒ අයට ප්‍රතිකාර කිරීම සඳහා බන්ධනාගාර සෞඛ්‍ය අංශත් බන්ධනාගාර නිලධාරීනුත් මේ වෙලාවේ විශාල සේවයක් කරනවා. ඒකත් මතක් කර යුතුයි. ඒ නිසා බන්ධනාගාර තත්ත්වය අපි සෑහෙන දුරට පාලනය කරලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත උතුරු මැද පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ගල්කිරියාගමදී ඉදිකෙරෙනු කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ වන්නි ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර මහතා විසින් ඊයේ සවස නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට බහර දීම සිදු කෙරුණා. දියුලපිටිය දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් නිදිකල නව ඔක්සිජන් පද්ධතියේ කටයුතු ආරම්භ කරමින් ඒ සඳහා ඔක්සිජන් සිලින්ඩර් ලබා දීම අද රාජ්‍ය අමාත්‍ය ඉන්දිකා නිරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. COVID-19 වෛරසය මර්ධනය සඳහා එන්නත ලබා දීම දැඩි අවධානම් පළත් සහ ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ක්‍රමානුකූලව සිදු කරගෙන යනු ලබන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ දිනවල බස්නාහිර පළාතට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගාලමාත්‍ර දිස්ත්‍රික්කයේ එන්නත් කිරීමේ කටයුතු ආරම්භ වෙලා ක්‍රමානුකූලව විශේෂයෙන්ම දැඩි අවධානම් පළාත් එමත් නැත්නම් ප්‍රදේශ ඉලක්ක කරගෙන ඒක කරගෙන යනවා. අපි දන්නවා කුට්නික් එන්නතේ දෙවැනි මාත්‍රාව වෙනම නිෂ්පාදනයක්. එතකොට ඒ නිෂ්පාදනය මිසක් පළමු නිෂ්පාදනයෙන් දෙවන මාත්‍රාවක් දීම කරන්න බෑ. ඉතින් මේ මොහොතේ අපිට ඒ තොරතුරු ලැබිලා නැහැ. අනිවාර්යයෙන්ම දෙවන මාත්‍රාව සඳහා ඒ විශේෂිත නිෂ්පාදනය මිසක් පළමු මාත්‍රාව ලබා දෙන්නේ නැහැ. ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවයක් තියෙනවා නම් විශේෂයෙන්ම නිකන් ඉන්නකොට මහසු නොවී හුස්ම ගන්නකොට අපහසුතාවයක් තියෙනවා නම් හුස්ම මදි ගතියක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔබගේ නාන කාමරයට ඔබ ඇවිදලා ගිහිල්ලා එනකොට හුස්ම ගැනීමේ අපහසුතාවක් තියෙනවා නම් තමන්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් තියෙනවා කපුව සදවීමක් තියෙනවා නම් එහෙම නැත්නම් තමන්ගේ හුස්ම ගැනීමේ වේගය බලලා විනාඩියකට 30කට වඩා වැඩි නම් ඒකෙන් ඔබ රෝහල්ගත වෙන්න ඊට වඩා බලන් ඉන්න එක බයක් අපිට ඕනෑම රෝගයක් හැදුනහම කොවිඩ් නෙවෙයි අපේ ශරීරය නැවත ප්‍රකෘතිවත් වෙන සුළු අපි ඒ ඇඟට අවශ්‍ය විවේකී ලබා දෙන්න ඕනේ ඒ විවේකී ලබා දෙනවා කියන එක අදහස් කරන්නේ මේ පෑය 24 ඇඳට වෙලා ඉන්න ඕනේ කියන නෙවෙයි අපි බරපතල වැඩ කාර්යත්ව වල දෙන්නේ නැහැ දැන් අනිත් එක තමයි මේ කොවිඩ් රෝගීන් පස්සේ ඒ රෝගී කුඩා රෝග ලක්ෂණ තියෙන පුළුවන් සනීප වුණාම හැදෙන සියල්ල කොවිඩ් නිසාම කියලා හිතන්න එපා ඒ කියන්නේ කොවිඩ් තිබුණා කියලා අනාගතේ වෙනත් අසනීප හැදෙන්න කියලා තියෙන්නේ නැහැ කොවිඩ් තිබ්බ මනුස්සයෙකුට දැන් එයාට වෙනත් රෝග තියෙනවා නම් මේ රෝග ගැන හොඳට අපෝ නැවත පරිසම්මී බැලගා ඊළඟට දේ තමයි මේ අපෙන් නිසරහණ එකක් තමයි ඛණ්ඩ බොණ්ඩ හොඳ මොනාද මේ අසනීපෙන් පස්සේ කියලා. ඒකට මද දෙන්න තියෙන උත්තරේ තමයි එහෙම જાතියක් නැහැ. ඔබට යම් කිසි දෙයක් ඛණ්ඩ පුළුවන් කියලා හිතෙනවා නම් ඔබේ තියෙන වෙනත් රෝගවලට ඊන් බලපෑමක් නැහැ. ඔබට ඕනෑම ආහාරයක් ගත හැකියි. සංචරණ සේවා ක්‍රියාත්මක වීම හේතුවෙන් එළඹෙන 31 වනදා රුපියල් 1000ක සහන මල්ලක් සතුස වෙළඳ සැල් සහ ජංගම රතමකින් ජනතාව හට ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සතුස මගින් විශේෂයෙන් හුදකලා කරපු ප්‍රදේශවලත් එවැගේම වෙනත් ගම් වතුර යනාදී ගැටලු නිසා අවතැන් වෙන ජනතාවටත් සහන මල්ලක් සැපීම සිදු කරගෙන යනු ලබනවා. එයිදී අපි ඒ ලබා දෙන භාණ්ඩ වර්ග මොනවද කියන එක පිළිබඳ භාණ්ඩ මල්ලට ඒ විස්තරය ඇතුල් කළා තමයි රුපියල් 6000ක් විතර වටින භාණ්ඩ මල්ලක් තමයි රුපියල් 5000ක මිලට ලබා දීම කරන්නේ. ඊට පස්සේ ලබන 31 වෙනිදා වන විට අපි බලාපොරොත්තු වෙනවා රුපියල් 1000කට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක් සපයන්න.
ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදහැරීම සම්බන්ධයෙන් ඊයේ දින අරලියගහ මන්දිරයේ පැවති සමාලෝචන රැස්වීමට එක් වෙමින්. සංචරණ සීමා තහනම අකණ්ඩව ක්‍රියාත්මක වේ යයි බියෙන් ජනතාව බඩු එක්රැස් කිරීම හේතුවෙන් ජංගම වෙළඳුන්ට ආතෑම් නොමැති වීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානයට ලක් වුණා. එමින්ම සෑම ප්‍රාදේශීය ලේකම් කුට්ටාශයකටම බේකරි නිෂ්පාදන ආයතන ජංගම අලවි සේවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ. සිල්ලර වෙළඳසැල් හිමියන් සඳහා භාණ්ඩ මිලදී ගැනීමට එම දෙදින තුල ආර්ථික මධ්‍යස්ථාන සහ තුග වෙළඳසැල් විවෘතව තබන බවද එම සාකච්ඡාවේදී අවධාරණය කර තිබෙනවා. වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා වසංගතය සමග සංචරණ සීමා පැනවීමත් එමකින් ජනතාවට තම ආදායම් අහිමි වීමත් හේතුවෙන් ජනතාව වෙත සහනාධාර ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙ ඇති බවයි. එළඹෙන සතියේ සිට රුපියල් 5000 දීමනාව යලිත ලබා දීමට සැලසුම් සකස් කර ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. මේ අතර මැයි මාසයට අදාළ විශ්‍රාම වැටුප් ගොවී දීවර විශ්‍රාම වැටුප් සහ වැඩිහිටි දීමන ලබා දීම වෙනුවෙන් අද සහ හෙට යන දෙදින තැපැල් සහ උපතැපැල් කාර්යාල විවෘතව පවතිනවා. රටක් හැටියට අපේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න ඇරලා ජන ජීවිතය බිඳ වැටෙන්න ඇරලා අපි කොවිඩ් මර්ධනය කළා වැඩක් නෑ. ජන ජීවිතයත් බිඳ වැටෙන්නට නොදී ආර්ථිකයත් ඒ සඳහා පවත්වාගෙන යමින් කොවිඩ් මර්ධනයේ ක්‍රියාදාමයේ ඉන්න ඕනේ. ඒක තමයි මේ කරන්නේ. මේවා ලිහිසි තීරණ නෙමෙයි. ඒ නිසා මේවා අතර තුලනාත්මක විදිහට විටින් විට තීරණ ගනිමින් අපිට ක්‍රියා කරන්න වෙලා තියෙනවා. මේ ආණ්ඩුවේ තියෙන හැකියාවන්, ධාරිතාවයන්, මේ අපේ තියෙනා වූ සෞඛ්‍ය පද්ධතියේ සීමාවන්, අපිට තිබෙනා වූ එන්නත් ඇනවුම් කරගැනීමේ දුෂ්කරතාවයන්, මේ සියල්ලම අපි සැලකීමට ගත්තාම අපේ ආර්ථිකය පවත්වාගෙන යමින් ජන ජීවිතයේ බිඳ වැටෙන්නට ඉඩ නොදීම නිසා මේ ඔක්කොම එකට ගත්තාම අපේ රෙකෝඩ් එක හොඳයි. ජනතාව පීඩාවට පත් වෙලා ඉන්නවා. ඔබතුමන් ළඟ සහනයක් නැද්ද? අඳුම තමයි ජල බිල්. ජල බිල් පත්‍රයේ සහනයක් නැහැ. රුපියල් 5000ක දීමනාවක් දීගෙන යනවා. දෛනිකව ජීවත් වීමට ඉපයීම් කරපු සියලු දෙනාට වෙනත් ආදායම් නැති අයට රජයේ සේවකයන් නොවන අයට මම හිතන්නේ ලබන සුමානේ පටන් ගන්න. රුපියල් 5000ක දීම මෙතර කොවිඩ් 19 වසංගත ව්‍යාප්තියත් සමග දිවයිනපුරා සංචරණ සීමා පැනවීම හේතුවෙන් මැයි මාසයට අදාළව තැපැල් කාර්යාල මගින් ගෙවීම් කටයුතු සිදු කරන විශ්‍රාම වැටුප් ගොවී දීවර විශ්‍රාම වැටුප් වැඩිහිටි දේමන සහ මහජනාධාර දේමන ලබා ගැනීමට නොහැකි වූ පිරිසට අදාළ දේමන ලබා ගැනීම සඳහා අද සහ හෙට යන දෙදින පෙරවරු 9:30 සිට පසුරු 2 දක්වා තැපැල් සහ උපතැපැල් කාර්යාල විවෘතව තිබෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මේ වැඩි දීමනාව ඒකටින් අපිට ලොකු ගොඩාක් වටිනවා. අපි වයසයි දරුවන්ගෙන් අපෙන්නත් බෑ. ඒක නිසා අද මේ ගන්න ආවා. අපිට ඉතින් බොහොම සන්තෝසයි. මෙරට එන්නත් කරන වැඩසටහන නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානිගේ මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
අභිලෝකේ බලධාරීන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා කියන්න මේ එන්නත් කරණයේ අවසාන දිනයකවත් අද වෙනකොට එන්නත් ලබා ගැනීම බාලගිරි දෝෂය වගේ වෙලා සෞඛ්‍ය ඇමතුමිය රාජ්‍ය ඇමතුමිය කියන ලබන සතියේනවා මට නම් පේන්නේ නැහැ තාම එන්නත් ලබා ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් කටයුතු කරනවා ඒ නිසා සාමාන්‍ය ජනතාවට එන්නත් ලබා දීමට අවශ්‍ය පියවර ගන්න අපිට පේනවා GMO එක මෙල්ල කරගැනීමේ අවශ්‍යතාවය සෞඛ්‍ය බලධාරීන්ට තියෙනවා විශේෂයෙන්ම අමාත්‍යවරුන්ට තියෙනවා GMO එක මෙල්ල කරගන්න මම හිතන්නේ එන්නත් අල්ලසක් ලබා දීලා විශේෂයෙන්ම වෛද්‍ය ආචාර ධර්ම වලින් විෂකාරක කියන කාර්යය දන දන කාගේ උපනාමයට කාගේ අවශ්‍යතාවයටද කාගේ කැමැත්තටද මොනියම් ආකාරයේ ඝනදෙනුවකටද මේ ආවේ කියන ප්‍රශ්නේ රටේ ජනතාව ආරක්ෂා කරන්න ආපු ආණ්ඩුව අද රටේ ජනතාව ඉල්ලන තියලා තමන්ගේ දේශපාලන පට අරුමුණු වෙනුවෙන් සාක්කු ප්‍රවගන දේශපාලන වැඩපිළිවෙලක් දකින්න බවට පෙළ මේ සෞඛ්‍ය නොදන්න කට්ටිය ඇවිල්ලා මේ කරන වැඩේ පිළිබඳව මම පැහැදිලිවම මම කිව්වා දිගටම. එතකොට මේවයි තීන්දුව ගැනීම මේවා පිළිබඳව සියලුම දේවල් පරිපාලනය කිරීම මේවා සැලසුම් කිරීම මේවා බෙදා හැරීම මේ ඔක්කොම කරන්න ඕනේ මේ වෛද්‍ය අංශ වලින්. මේ සෞඛ්‍ය අංශ මාගේ. මේක තමයි මේ අද කොලෙජ් ඔෆ් කොමියුනිටි ෆිසිෂන්ස් අද අන්තිමට කියන්න සිද්ධ වෙලා තියෙන්නේ විශේෂඥ වෛද්‍යවරු කියනවා අපි ගියත් අපිට කතා කරන්න බෑ අපිට කතා කරන්න බයයි එතන කතා කරන හැටියට මෙන්න මේ වගේ කරුණු තමයි අපිට කියන්නේ MV Express නෞකාවේකින්ද මේවන විට පාලනය වී ඇති බව සමෘද්ධිය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා මේ අතර නෞකාවෙන් ගොඩබිමට ගොඩ ගැසූ ප්ලාස්ටික් කැබලි හේතුවෙන් දිගු කාලින පරිසර හානියක් සිදු විය හැකි බවයි සමෘද්ධිය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළේ ගිනිගැනීමට ලක් වූ MV Express Pearl නෞකාවේ ගින්න මේවන විට පාලනය වී ඇති අතර නාවික හමුදාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සෙසු පාර්ශව නැව සිසිලනය කිරීමේ කටයුතු දිගටම සිදු කරනු ලබනවා. යමාකාරයකින් නැව මුහුදුපත් වූහොත් නැවෙහි ඇති තෙල් මුහුදට මිශ්‍ර වීමේ අවධානමක් පවතින අතර එලෙස තෙල් මුහුදට මිශ්‍ර වූහොත් ජලජ ජීවීන්ට විශාල තර්ජනයක් එල්ලවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරනවා. ඇත්තටම තාම සාක්ෂියක් නැහැ තෙල් පිට වුණා කියලා. අපි නිරන්තර විමසිල්ලෙන් බලාගෙන සිටියා. මොකද තෙල් විසිරීම කියන්නේ අපිට තව අභියෝගයක් පරිසරයට ලොකු බලපෑමක් ඇති කරනවා. නමුත් මේ අවස්ථාව වෙනකන් තෙල් විසිරීමක් ගැන කිසිම සලකුණක් අපිට නැහැ. මේකෙන් අපිට හිතන්න පුළුවන් එක්කෝ නැවේ තිබුණු තෙල් සියල්ලම ගිනිගෙන දෙවිල අවසන්. එහෙම නැත්නම් තවම තෙල් පැල්ලම තියෙන ස්ථානෙට ගින්න ළඟා වෙලා නැහැ කියලා. අපි දන්නවා මේ නැවේ යටතට්ටුවේ කෝස්ටික් සෝඩා තිබුණා. ඉතින් ඒ ටික ගිනිගෙන දැවුණා වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම නැතුව යම් කිසි රසායනික ද්‍රව්‍යයක් තියෙනවා නම් එම රසායනික ද්‍රව්‍ය නිසා කෙටි කාලින බලපෑමක් වෙන්න පුළුවන්. මම කියන්නේ ඒවා ඉක්මනින් වියෝජනය වෙනවා. ප්‍රතික්‍රියාකාරී ගතිය වැඩි. ඒක නිසා කෙටි කාලින බලපෑමක් ඒවට මත්සෙන්ට සහ සාගරයේ සාගර ජීවීන්ට වෙන්න පුළුවන් කියලා මට විශ්වාසයක් මට හිතෙනවා. මේ අතර වෙරළට ගොඩ ගැසූ නැබෙහි බහාලුම්බල තිබූ ද්‍රව්‍ය එක්රස් කළ තවත් පුද්ගලයන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙන අතර ඒ අනුව එම ද්‍රව්‍ය එක්රස් කළ පුද්ගලයන් 11 දෙනෙකු මේවන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන්ගෙන් 8 දෙනෙකු ඊයේ දින අධිකරණයට ඉදිරිපත් කර අප මත මුදා හැර තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඒ වගේම අදාළ වීඩියෝ පට අධ්‍යයනය කරමින් මෙම භාණ්ඩ එකතු කරන ලද අනිකුත් පුද්ගලයන් පිළිබඳව අද දිනේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. එය අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙම මනුෂ්‍ය ශරීරයට අහිතකර ද්‍රව්‍ය අතපත ගෑමෙන් ස්පර්ශ කිරීමෙන් තම නිවෙස්වත රැගෙන යාමෙන් වලකින ලෙසට මෙලෙස වෙරළට ගොඩගසාගෙන ආ ප්ලාස්ටික් කැබලි හේතුවෙන් මේවන විට වෙරළට විශාල හානියක් සිදු වී ඇති අතර අදවන විට පානදුර කළුතර අතර මුහුදු ප්‍රදේශවලටද මෙම ප්ලාස්ටික් කැබලි ගොඩගසා තිබෙනු දක්නට ලැබුණා.
අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ඇති බැවින් තමන් විසින් රැගෙන ගියොත් තමන්ට හා තමන්ගේ පවුලයට හානිදායක විය හැකියි. පළමිනෙම දේ තමා නැව්කාවේ තිබුණු රසායන ද්‍රව්‍ය මොනවද කියලා අපි කවුරුවත් පැහැදිලිව දන්නේ නැහැ. ඒ රසායන ද්‍රව්‍ය කලවම් වීමත් එක්ක මොන මොන ආකාරයේ අතුරු රසායන ද්‍රව්‍ය හැදුනද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒ වගේම ගින්නත් අසු වීම නිසා ඒ රසායන ද්‍රව්‍ය ගිනි ගැනීමෙන් පස්සේ ඇතිවන්නා වූ ඵලයන් හැටියට ඇතිවන්නා වූ රසායන ද්‍රව්‍ය මොනවද කියලා අපි දන්නේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ මේ අපි ලොකු අවධානයකට ලක් වෙනවා මේ රසායන ද්‍රව්‍ය වලට අපි නිරාවරණය වීමට යෑම. මේ එන බඩු බාහිරාදීවල මේ එන බඩු සමගින වාජනවල මේ රසායන ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. ඒ අනුවම ප්ලාස්ටික් කැබලි ගොඩ ගැසූ වෙරළ තීර ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු අනිකුත් පාර්ශව එක්ව පිරිසිදු කිරීමේ කටයුතු අදත් සිදු කරනු ලැබුවා. අතර එම ප්ලාස්ටික් කැබලි ශරීරය තුල සිරවි ජලජ ජීවීන්ද ඇතැම් ස්ථානවල මරණයට පත්ව ගොඩගසා ඇති අයුරු අපට මෙලෙස දක්නට ලැබුණා. මේ අතර ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ මහතා ප්‍රකාශ කර ඇත්තේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ඉන්දියාවේ සිට සිංගප්පූරුව දක්වා යාත්‍රා කරමින් තිබේදී කොළඹ වරායට නාවික සැතපුම් 9කට ආසන්න මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වීම පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. එමෙන්ම මෙවැනි අවදානම් සහගත නෞකාවක් මෙරට මුහුදු සීමාවට ඇතුල්වීම අහම්බෙන් සිදුවිය හැක්කක් නොවන බවත් එසේනම් ඊට අවසර ලැබුණේ කෙසේද කාගෙන්ද යන බරපතල ප්‍රශ්නය මේ වන විට පැන නැගී තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසනවා. මේ අතර වරාය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ කිසිදු විශේෂිත සිදුවීමක් පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත වාචිකව හෝ ලිඛිතව එම නෞකාව මගින් වරාය අධිකාරිය වෙත දන්වා නොතිබුණු බවයි. මේ අතර නැවෙන් යම් ආකාරයකින් තෙල් කාන්දුවක් වුවහොත් මීගමුව කලපුවට එම තෙල් ගලා එම වැළැක්වීම සඳහා අද මීගමුව කලපුව සහ මුහුද යාකිරෙන කොගලාවල පාලම සහ මංකුලිය පාලම් දෙක වටා ආරක්ෂක බහදක දැමීම සිදු කළා. මෙතර මෙලෙස මෙම නැවෙහි ගින්න හේතුවෙන් සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් ආරම්භ කළ පරීක්ෂණ අවසන් වනතුරු දෙවරින්ට දිවර කටයුතු වල නොයදෙන ලෙසට කළ දැනුම් දීම මත තමන්ට සිදු වූ පාඩුව පිළිබඳව අද දිවරින් පිරිසක් මෙලෙස සියදහස් පළ කළා. කොරෝනා පස්සේ අපිට මාළු විකුණ ගන්න බැරි සත්‍යයක් උදාලා සීසන් එක ආව විතරයි. ඊට පස්සේ කුණාටුවක් ආවා. ඊට පස්සේ දැන් මේ නැවේ ප්‍රශ්නය. ඉතින් දැන් අමාත්‍යංශයෙන් කියලා තියෙනවා මුදියන්ඩත් පහ කියලා දැන් ලොකු ප්‍රශ්නයක් අපිට. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ දීර්ඝකට සලකා බලලා මේ මොකක් හරි අපිට කෙටි කාලීන සහ දීර්ඝ කාලීන නිව යංගසේ සහනයක් මේ දීර්ණට ලබා දෙන්න කියලා. අනිත් එක මම විශේෂයෙන් මම කියන්න ඕන මේ එක මාළු කුරියෙක් වෙරළේ ගොඩ ගැහුවා කියලා ඒ සාමාන්‍ය මේ මුද වර්ගම් කාලේට මාළු කුරියෙක් ගොඩ ගාල එක සාමාන්‍ය සිදුවීම. මේ මාළු කන්න එපා කියලා සමාජයේ යන ලොකු බීතිකාවක්. දීවර කටේ නවත්තල් තියෙනවා කොයි වෙන ප්‍රදේශයක දීවර කටේ නවත්තල් තියෙන්නේ විශේෂයෙන්ම දැන් ජනතාව තුළ මාළු අනුභවකීම සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා මේ සම්බන්ධව ඔබතුමිය දින ප්‍රදේශක මොකක්ද? ඇත්තටම මේකේ මෙම සිද්ධිය වූ බරපතල බලපෑම් වූ ප්‍රදේශයේ තුළ දීවර කටේ තහනම් කරලා තියෙනවා දීවර අමාත්‍යංශය මගින්. ඒක නිසා මේ ප්‍රදේශවල දීවර මුහුදු යන්නේ නැහැ. ඒක නිසා බය වෙන්න ඕනේ නැහැ. මාළු ඒ ප්‍රදේශවල මාළු එන්නේ නැහැ. ඒක නිසා ඒ ගැන බයක් තියාගන්න ඕනේ නැහැ කියලා මම ජනතාවට කියනවා. MV Express Pearl නෞකාවේ ගින්න පාලනය කිරීම හේතුවෙන් මෙවැනි විට නෞකාව මුහුදුපත් වීමේ අවධානමක් නොමැති බව නාවික හමුදාව පවසනවා. මේ අතර නෞකාව ශ්‍රී ලංකාවට ඇතුළු වූ ආකාරය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව සිදු කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩේවා මහතා ප්‍රකාශ කළේ.
මේ සමහර අය කියන්න උත්සාහ කරනවා මේ නෞකාව වරායන් දෙකකටම ඇතුළත් වන්නට මීට පෙර උත්සාහ කරලා තිබෙනවා ඒවට අවසර දීලා නැහැ ලංකාවට පමණයි පළමුවෙන් ඇතුළත් වීමට අවසර ලැබිලා දීලා තියෙන්නේ මේක සම්පූර්ණයෙන්ම සාවද්‍ය කාරණයක් මේ සමාජ ජාලවල සඳහන් කරන වරායවල් දෙකම කතාවල වරායත් ඒ වගේම ඉන්දියා වරායත් මේ වරායවල් දෙකටම මේ නෞකාව ඇතුළත් වෙලා තියෙනවා මේ නෞක ඒ වරායවල් දෙකේම උන් බහලුම් හුවමාරුවක් කරලා තිබෙනවා මේ දෙකම ඉවර කරලා තමයි උන් ලංකාවට එන්නට පිටත් වන්නේ මොකද ලංකාව උන්ගේ ඊළඟ ගමනාන්තය නිසා ලංකාවට එන්නට කලින් උන් කිසිම වෙලාවක අපේ වරාය අධිකාරිය අපේ පාලන මැදිරියට ඒක දැන දිලා නැහැ පළවෙනි වතාවට මේ කාන්දුවීම ගැන උන් කියන්නේ උදෑසන 10ට පමණ මොනම හේතුවක් නිසාවත් මේක ලංකාවේ අධිකාරියට දැන දිලා තිබුණ නැහැ උන් එන්නට පෙර මේ වගේ කන්ටේනර් නෞකාවක් ගිනි ගත්තට පස්සේ ඒක නිවණේක සාමාන්‍යයෙන් අසිරු තත්වයක් සල්වස්ලා ලංකාවට එනතුරු අපේ තියෙන ටග් යාත්‍රා සහ නාවික හමුදා යාත්‍රා ඒකම හම්බන්තොට වරායනුත් අපි ටක්ස් ගෙන ගත්ත පෝටෝතරටියකින් ඒ අනුව අපි ඔක්කොම එකතු වෙලා ගෝන් හමුදාවේ සහයතුව මේ ගින්න බඩ පැවැත්වීමට කටයුතු කරා දැනට මේ වෙනකොට නෞකාවේ ආපදා තත්ත්වය සැහැන් ප්‍රමාණයක් පාලනය කරලා තියෙනවා නෞකාව දෙකට කැඩීමේ කිසිම අවධානමක් දැනට නැහැ සමාජයේ මතයක් ගොඩනැගිලා තිබුණා වෙළඳපොලේ තිබෙන මත්ස්‍ය තොග අනුභවය කිරීමෙන් තුලින් යම්කිසි හානියක් විය හැකිද කියලා නිසා අපි පැහැදිලිවම කිව යුතුයි ජනතාව තුළ කිසිම අනිසිබියක් ඇති කළගත යුතු නැහැ මත්ස්‍ය පරිභෝජනය පිළිබඳව ඒ අතිරුබු කාලය තුළ තමන්ට දෛනික ආදායම අහිමි වෙන දීවර කර්මාන්තය දෙන පිරිස පමණක් නෙවෙයි අපි ගණනේ බලලා තියෙනවා සාමාන්‍යයෙන් ක්ෂේත්‍ර 28ක් පමණ ඉන්නවා මේ දීවර කර්මාන්තයත් සමග එකට බද්ධ වෙච්ච. අපි බලාපොරොත්තු වෙනවා මුදල් අමාත්‍යංශයත් දීවර අමාත්‍යංශයත් ඒකාබද්ධව ඔවුන්ගේ ඒ අහිමි වෙන දෛනික ආදායම් වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන්ම වැදගත් කාරණයක් තමයි ගොඩක් අය උනන්දු වෙනවා. එම නැවෙන් අපිට වන්දි ලබා ගන්න පුළුවන්ද? අපිට පරිසර හානිය පූර්ණේ කරන්නට පුළුවන්ද කියන කාර්යාවේ ඒ සම්බන්ධයනොත් මෙම ක්‍රියාදාමයේ පටන් ගන්නකොටම අපි ජල සාම්පල එකතු කරමින් ඒ වගේම වායු දූෂණය පිළිබඳව දත්ත එකතු කරමින් කටයුතු කෙරුවා. මේ වෙනකොට එම දත්ත එකතු කිරීම පරාසය වැඩි කරලා සාම්පල දත්ත එකතු කරමින් සිටිනවා රසායනාගාර වාර්තා එකතු කරමින් සිටිනවා අප ගත යුතු පියවරයන් ඉස්සරහට ගැනීමට මහජන බැංකුවේ නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගී වුණා මහජන බැංකුවේ නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාව සඳහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ අරලියගහ මන්දිරයේ සිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද එක් වුණා. වසර 44ක් තිස්සේ චිත්තම්පලම් ඒ ගාඩි නිර්මාවතේ පිහිටි මහජන බැංකුව සියලු සියක් හරිත කලාපයක් යටතේ භූගත මහල් 3කින් සහ මහල් 23කින් සමන්විත නව ප්‍රධාන කාර්යාලය අති නවීන පහසුකම් වලින් සමන්විතව කොළඹ ඉබ්බම්පල හන්දියට දුදුරින් ඉදිකිරීම අද දින ආරම්භ කෙරුණා. අනුභවේන චතුරාසීති සවේන සම්බේතේ මුල්කල තබන අවස්ථාව වීඩියෝ තාක්ෂණයේ උස්සේ නැරඹූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නවීන තාක්ෂණයේ උස්සේ එම සමරු ඵලකය නිරාවරණය කරනු ලැබුවා. අද වෙන විට මහජන බැංකුවේ දිවයින පුරා විහිදුණු ශාඛා හා සේවා මධ්‍යස්ථාන 741ක් තියෙනවා. මන්තනේ මං හිතන්නේ ඒක තමයි දිවයිනේ ප්‍රවෘත්තම ශාඛා ජාලය. වන්නේ කියලා මම විශ්වාස කරන්නේ. එමෙන්න මහජන බැංකුව මිලියන 14කට අධික ගනුදෙනු කරුවන්. පිරිසකට සේවා සපයන නිසා දිවයිනේ විශාලතම මුල්‍ය සේවා සපයන්නා බවට අද පත් වෙලා තියෙනවා. වගකීතු රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව ගනුදෙනු කරුවන්ට මුල්‍ය පහසුකම් ලබා දීමට සීමා වෙලා නැහැ. මෙරට සමාජික ආර්ථික ප්‍රගතිය උදෙසා සිදු කරන තිබෙන මෙහෙවරද සුළුපට නැහැ. රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව පසුගිය 60 වසර පුරාවටම අපනයන අධ්‍යාපන සෞඛ්‍ය අධිවේගී මාර්ග සංචාරක යටිතල පහසුකම් ආදී ශේෂ්ත්‍රයන් සඳහා මුල්‍ය පහසුකම් ලබා දීලා රටේ ආර්ථික සංවර්ධනයට දක්ව දායකත්වයද අපිට සුළුපටු ලෙස සැලකන්න පුළුවන් කමක් නැහැ. මේක ඇත්තටම අපිට සුවිශේෂී අවස්ථාවක්. මොකද මහජන බැංකුව 1961 ජූලි තමයි ආරම්භෙන්නේ බැංකු ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් අපිට කරන්න හැකි වුණා. ඒ විතරක් එවකට ඉංග්‍රීසි උගත් අය හැකි අයට පමණක් සීමා වී තිබූ මෙම බැංකු ක්‍රමය පොදු මහජනතාවට විවෘත කරන්නට මං හිතන්නේ මහජන බැංකුවට හැකි වුණා. එතැන් සිට දශක ගණනාවක් පුරා මහජන බැංකුව තම නිෂ්පාදන සහ සේවා කලඹ පුළුල් කරමින් අපිට පුළුවන් වුණා මේ අපේක්ෂිත ශ්‍රී ලාංකිකයන්ට මූල්‍යමය කවිබල ගන්වන්න හැකියාවක් ලැබුණා. දැන් දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයා යන Do You Know?
අද අපේ do you know තුලින් ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ අම්ල වැසි ඇතිවීම පිළිබඳවයි. ඇත්තටම මේ අම්ල වැසි ඇති වෙන්නේ කොහොමද? වර්ෂාව කියන්නේ පෘථිවිය ශාක සහ සත්ව පැවැත්මට අත්‍යවශ්‍ය පරිසරික ක්‍රියාවලියක්. වායුගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් අංශු වතුරේ දියවීම හේතුවෙන් වර්ෂා ජලයේ කිසියම් ආම්ලිකතාවයක් දක්නට ලැබීම සාමාන්‍ය දෙයක්. නමුත් වර්ෂා ජලයේ මෙම ආම්ලිකතාව වෙනත් ජීවීන්ට හෝ පරිසර පද්ධතිවලට හානි කරවන්නේ නැහැ. pH අගය 5.2කට වඩා අඩු වර්ෂා ජලය පොළවට පතිත වන්නේ නම් එය ආම්ලික වර්ෂාවක් විදිහටයි හඳුන්වන්නේ. මෙලෙස ආම්ලික වැසි ඇතිවීම කෙරෙහි මූලිකවම බලපානු ලබන හේතුව වන්නේ වායු දූෂණය. එය අනුව වායු දූෂණය හේතුවෙන් වායුගෝලයට එකතු වෙන සල්ෆර් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් ඉහළ වායුගෝලයේදී ජල අංශු සමග ක්‍රියාකාරී වීම හේතුවෙන් සල්ෆියුරික් අම්ලය සහ නයිට්‍රික් අම්ලය නිපද වෙනවා. මේවා වැසි ජලය හිම හෝ පිනිවල දියවි මෙලෙස අම්ල වැසි ඇතිවීම සිදු වෙනවා. ඒ වගේම ගිනිකඳු පිපිරීම ස්වාභාවික ක්‍රියාකාරකම් මෙන්ම පොසිල් ඉන්ධන දහනය කර්මන්ත ශාලා සහ මෝටර් රථවලින් දහනය වන ඉන්ධන හේතුවෙන්ද අම්ල වැසි නිර්මාණය වෙන්න පුළුවන්. ඇති වෙන අම්ල වැසි හේතුවෙන් ගොඩබිම් සහ ජලජ පරිසර පද්ධතිවල ජෛව සංචරක විනාශ වීම, වෘක්ෂලතා වනාන්තර විනාශ වීම, හුණුගල් වැනි පාෂාණ දියවී යාම, ලෝහමය ඉදිකිරීම, ප්‍රතිමා නටබුන් වැනි දෑ දියවී යාම, පසේ ආම්ලිකතාව ඉහළ යාමෙන් ශාකවල ඛනිජ අවශෝෂණය කෙරෙහි බලපෑම් ඇති කිරීම ආදී පරිසරයට හානිකර සංසිද්ධීන් රසකට මුහුණ දීමට අපට සිදු වෙනවා. Do you know? දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් උතුම් සම්බුදු තෙමකළු සැමරීම නිමිති කර කරමින් නවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙවර ඔන්ලයින් වෙසක් කලාපයක් සංවිධානය කර තිබුණා. එක ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් මෙම භක්තිගීත වැඩසටහන සඳහා සහභාගී වුණා. වෙසක් කුලල නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථාන පරිශ්‍රය සහ එයවට අලංකාර කර තිබුණේ මේ ආකාරයෙන්. ගල්ල අගුණුගල කබරගල විජේසිරි වර්ධනාරාමේ සාමණේර භික්ෂුන් වහන්සේලා දෙනමක් විසින් වෙසක් කූඩුවක් නිර්මාණය කර තිබුණා. මෙම වෙසක් කූඩුව උසින් අඩි 12ක් පමණ වන අතර පරිවාර කූඩු 20කින් පමණ සමන්විත වනවා. මෙම කූඩුව නිර්මාණය කිරීමට සති 3කට අධික කාලයක් වැය වී ඇති බවයි වාර්තා වුණේ. අභාවයට පත් වූ බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිසි වතාවත් වලට අනුකූලව ආදාහනීය කිරීමක් ඒ ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී පැවැත්වුණා. පූජෝත්සවයේ පැවැත්වුණේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේ අධිපති පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් ප්‍රමුඛ වැඩම කර සිටි 49ක් පමණ වූ සංඝරත්නයේ ප්‍රධානත්වයෙන්. එත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මෙන්නීමවට පත්වනවා. යලිත හමුවු රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.